आयुबोवान सुबह संध्यावाक इतर मित्र श्रीलंकिक विश्वास दिनू रटतटपुआत ओबतिकियन वेलस टीवी सवसहाय प्रधान प्रवृत्ति विकाश समगिन अदत ओब हमुन माम तारुका रत्नायक मुलिन्म अवधानी यमुवान्ने दवसे पुआत सिरस तलवेत මානුෂීය මෙහෙයුමින් කුසගින්න නිවූ වෙලසේ මනුස්සකම පොහොර බර අඩෝනේ තරදී වරදකින් බව විමර්ශන කමිටුවෙන් හෙළිදරව්වක් බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණීමෙන් පසු සංචාරක ශේත්‍රය වෙනස් වන බව රුසියාවේ හිටපු තානාපති කියයි ජල ගාස්තු යලි සංශෝධනය කිරීමට ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයෙන් තීරණයක් අදත් ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවීමේ අවදානමක් වෙලසේ රන් කරඬු පූජා විවන්තනා විශේෂාංගය දෑන් නිහතමානී මිනිසත් කමින් පිරිපුන් වෙලසේ මනුස්සකම රටට බෙදමින් විශ්වයම සිසාරා ගලා හැලෙන දහම් චාරිකාවයි වෙලසේ රන් කරඬු පූජා විවන්දනා වෙලසේ රන් කරඬු පූජා දුරු වේවා කමට රටට සෙත් වේවා ලකබර සිරි වැජ වේවා විශ්වයටම සෙත් වේවා වෙලස්ස රන් කරඬු පූජාභිවන්දනා වැඩසටහන යටතේ පසුගිය දිනක තවත් රන් කරඬුන් වහන්සේ දෙනමක් නොරොච්චෝල ප්‍රදේශයේ බලා වැඩම කළා. ඇතරම් කියන්න ඕන විශේෂයෙන්ම වෙලස ටීවී නාලිකාව රටපටාම කරුණා හිමිලා දහසක් පූජා කරන මොහොතක එතුමිය රට ඉදන් විවිධ විදියට විද්‍යාලවලට දායකත්වය ලබා දුන්නා. ඒ වගේම කඳු මහන්සියලා දහසක් පූජා කිරීමට දායකත්වය ලබා දුන්නා. ඉතින් එවෙන්වින් ඔබතුමියට තියෙන ලැබුණු කතර බාදක දු වේවා. අනුන්ගේ පිට කිසුම් කෝටිය දෙවියන්ගේ ආශිර්වාදය පත්තිනි මේනියන්ගේ පිට ගණ දෙවිනුවන සරස්වති මේනියන්ගේ පිට විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය සතර මහා දෙවියන්ගේ ආරස්සාව මේ පිට වැඩවසන ආශීර්ව දෙවියන්ගේ ආශිර්වාදය මේ කත සනසන සියලු දෙවියන්ගේ ආරක්ෂාවත් ලැබිලා ඇඟේ තියෙන සියලුම ලෙඩ දුරු කරනකොට මේ විශ්ව ශක්තිය විශ්වයේ බලය විශ්වයේ කිරණ සෑම මොහොතකම සෑම තප්පරයකම සෑම මොහොත පාසාම ඔබට නිරන්තරයෙන් ලැබේවා ඔබේ දරුවන්ට ලැබේවා ඔබේ ආප්තිය දනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ කුවේට් රටේ රැකියා කටයුතු සිදු කළ සිරියානි චන්ද්‍රලතා මහත්මියගේ බැතිබර දායකත්වයෙන් එතුමියගේ බැතිබර දායකත්වයෙන් ලබාගත් රන් කරඬුන් වහන්සේ දෙනම සිරියානි චන්ද්‍රලතා මහත්මිය සහ ඇයගේ පවුලේ උදවියගේ සහභාගීත්වයෙන් දෙබරවැව සුජාතා රාමයේ වෙත පූජා කිරීමට නියමිතව තිබුණා වෙල්ලස්ස රන් කරඬු පූජාභිවන්දනා වැඩසටහන වෙල්ලස්ස ටීවී වෙල්ලස්ස මනුස්සකම එක්ව සංවිධානය කරන්නක් නියතමානී මිනිසත් කමින් පිරිපුන් වෙල්ලස්සේ මනුස්සකම රටට බෙදමින් විශ්වයම සිසාරා ගලා හැලෙන දහම් චාරිකාවයි වෙල්ලස්සේ රන් කරඬු පූජාභිවන්දනා වෙලස්සෙ රන් කරඬුන් රෝපිය දුක් දුරු වේවා කමට රටට සෙත් වේවා ලකබර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට පැමිණීමෙන් පසු සංචාරක ශේත්‍රයේ පවතින ගැටලු රැසක් निराකරණය වනු ඇති බව රුසියාවේ හිටපු තානාපති උදය වීරතුංග මහතා පවසනවා රුසියාවේ අසුර් එයාර් ගුවන් සේවය මෙරටට ගුවන් සේවා ආරම්භ කිරීම සම්බන්ධයෙන් සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පළ කර තිබූ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් උදයංග වියතුංග මහතා මේ බව සඳහන් කර තිබෙනවා. සංචාරකයා 900 දෙනෙකු සමග වයිකින් මාස් නෞකාව කොළඹ වරායට ළඟා වූ අවස්ථාවේදී සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කර තිබුණේ
රුසියාවේ ආසුර් එයාර් ගුවන් සමාගම මෙරට මෙහෙයුම් ආරම්භ කිරීම සම්බන්ධයෙන් හිටපු රුසියානු තානාපතිවරයාගේ මැදිහත් වීමක් සිදු නොවූ බවයි. කියන්නේ කැමති නෑ එතුමා ගැන ගොඩක් කට්ටිය දන්නවා එතුමාට අයියලා මල්ලිලා ගැන තමයි ප්‍රශ්න තියෙන්නේ අපිත් එක්කත් ප්‍රශ්න ඇති කරගන්න මොනවද තියෙනවද කියලා මම දන්නේ නෑ අසූර් ගුවන් යානාව එතුමාට ගෙන්නීමට හැකියාවක් නෑ මොකද එතුමා ලංකාවට එන තම සංචාරක කරන්න බෑ එතුමාට රුසියාවට යන්නවත් බෑ ඉතින් ලකුණු දාගන්න ආස කට්ටිය දාගත්තද ඉතින් කොහොම හරි සංචාරක වෙනවනේ ඇමතුමාට උදයාංග වීරතුංග කෙනෙක්ව මතක් වෙච්ච එක අපේ ගෝඨ අයියා නිසා තමයි ඔබතුමාට අද ඇමති ධූරයක් ලැබිලා ඔය තනතුර දවන්නේ රට රටවල සවාරි ගැව්වට ගෝලියෝ අරගෙන සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න බෑ ඔබතුමා සංචාරක අමාත්‍යවරයා විදියට වැඩ කරන්නත් කලින් තමයි අසූරුවකට අපි අවසර ඉල්ලුවේ නමුත් නොයෙකුත් හේතු නිසා එන්න බැරුණා ලොකු අභියෝගයක් නෙවෙයි හරින් පෙළඳු අමාත්‍යවරයා නෑ හරින් ඇමතුමා අභියෝගයක් නෑ දත් මට එයා චෝදනා කරා ගණිකාව ගෙනාවා කියලා උදයාංග වීරතුංග ගණිකාව ගෙනාවා කියලා පාර්ලිමේන්තුවේ ගණිකාවන්ගේ නම් ලිස්ට් එකක් දානවා කියලා කිව්වා. ඉතින් මන් දන්නේ නැහැ එයාගේ ගණිකාවද මගේ ගණිකාවද ආවේ කියලා. අද මගේ අනිත් සහෝදරයා නිවාඩු කාලයකට පස්සේ ලංකාවට අද රාත්‍රියේ ගොඩ බහිනවා. ඒ බැසිල් රාජපක්ෂ. ඔහුට පුළුවන් සංචාරක ශාස්ත්‍රයේ ගොඩාක් දේවල් විසඳන්න ඔබතුමාට වඩා හොඳට අද අගමැති ඇඳුම් මහන ජනාධිපති ඇඳුම් මහන කට්ටිය ගොඩක් ඉන්නවා. රණතුංගලා ගොඩාක් කාලයක් තිස්සේ බණ්ඩාරනායකලා එක්ක කාලේ ඉඳන්ම ඉතින් ඇඳුම් මහගෙන හිටියා. හැබැයි හරින් ඇමතුමත් දැන් ජනාධිපති ඇඳුම මහගන්න සූදානම් කියලා ආරංචි ප්‍රසන්නව උදාහරණයට අරගෙන ගෝලබාලෝ එක්ක ලෝකයට යවෙදින්න එපා. බැසිල් රාජපක්ෂ වගේ අත්‍යවශ්‍ය මොහොතක යන සංචාර ගැන මමත් ආශිර්වාද කරනවා. එහෙම නැතුව මේ ප්‍රදර්ශන වලට ලීෆ්ලට් බෙදන්න යන්න එපා ඇමතුමා. ඒ කියන්නේ මේ ප්‍රසන්න වගුන් අමාත්‍යවරයා සංචාරක ඇමති හැටියට හිටියේනේ. එතුමත් මේ රටවටේ නිකම් බොරුවට ඇවිද විතරයි. රුසියාවට විතරක් මාස දෙකක් ඇතුළත දෙපාරක් 25කට වැඩිය ගෝලියෝ අරගෙන සති දෙකකට වැඩි සංචාරය කරා. ඉතින් සංචාරක ශාස්ත්‍රයේ වැටලා තිනකොට අපිට සංචිතයට ඩොලර් නැති වෙලාවක මේ ප්‍රධානියන් ලෝකෙ වටේ සවාරි ගහනවා බිස්නස් ක්ලාස් ටිකට් අරගෙන මහ බැංකුව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය හරහා නැවත මහ බැංකුවට බලපෑම් කිරීමට උත්සාහ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා. මේ අතර ඊයේ පස්වන දිනට අයවැය විවාදයට එක්වෙමින් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ ට්‍රයිලෝක විජයපත්‍ර පිළිබඳ ඇතුළු අයවැය යෝජනාවලියේ බොහෝ යෝජනා සාධනීය බවයි. වෙල්ලස ටීවී එන්න අපි අපේ අයට උදව් කරමු. මහා බැංකුවේ අධිපතිතුමා ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා භාණ්ඩාගාර ලේකම්තුමාගේ ක්‍රමවේද යෝජනා පිළිබඳව අපිට විවේචන තියෙනවා. ඒක වෙනම දෙයක්. හැබැයි ආර්ථිකය ස්ථායීකරණය කිරීම සඳහා ඒ අය යම් උත්සාහයක් ගන්නවා. දරු අගමැතිතුමත් හොඳින් දන්නවා මහා බැංකුව මහදවල් කොල්ලකෑ. ඒ කල්ලිය දැන් මාන බලනවා කොහොම හරි තමන්ගේ ගජමිතුරන් කොට්ටාසෙන් මහා බැංකුවට දාගන්න. මොකද හේතුව? ආපහු මේ මංකොල්ලකට යන්න හදන්නේ. දැන් ඊයේ දවසේ අපි දැක්කා දැන් මුට්ටිය දාලා බලනවා මෙදා පාර කොහොමද මහ බැංකුව කඩන්නේ කියලා. ගජමිතුරු කල්ලියකට මහ බැංකුවේ අයිති ලබා දෙන්නට බෑ. ඊයේ දවසේ ව්‍යංගෙන් තර්ජනයක් එල්ල කරා මහ බැංකුවේ නිලධාරින්ට. ඒකට අපි විරුද්ධයි. ඒකට වෙනම විවාදයක්. මේ ජාතික ලයිස්ට් එකෙන් පිනට ආපු මන්ත්‍රීවරයෙක් ව්‍යංගෙන් කිව්වා ඒගොල්ලන්ටත් මේ වන්දි ගෙවන්න සිද්ධ වෙයි. විශේෂයෙන්ම ගරු අගමැතිතුමා එවකට විපක්ෂයේ ඉන්නකොට මහ බැංකුව මංකොල්ලය ගැන කරපු කතාව ආපහු රීවයින් කරලා බලන්න කියලා මං ඉල්ලීමක් කරනවා. කරුණා කරලා මහා බැංකුව ස්වාධීන කරන අනපනත්තික ඉක්මනින්ම පාර්ලිමේන්තුවට ගෙන එන්න. එක මහා බැංකුවයි රටට තියෙන්නේ. ඒ ශක්තිමත් ආරක්ෂා කොට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය නීති කැටුම්පත සමත කිරීමේ ක්‍රියාමාර්ගයට මනින් ගමන් කරන්න බලාපොරොත්තු වෙනවා. මහා බැංකුව හොරකමේදී කළ කතාව රීප්ලේ කරලා අහගන්න කියලා මං කීප සැරයක් රීප්ලේ කරා. ඒකේ වැරද්දක් නැහැ. මගේ කතාව රීප්ලේ කරලා අහගන්නවා වගේම ඔබතුමාලා මේ අමාත්‍ය මණ්ඩලයේ හිටපු ඔබතුමාලා කරපු කතාවලත් රීප්ලේ කරලා අහගන්නවා නම් වඩා හොඳයි. ඔව් අපි රීප්ලේ කරා. එක පාරක් නෙමෙයි දෙපාරක් නෙමෙයි
දහස් වතාවක් රීප්ලේ කරලා තමයි අපි සමගි ජනබද වේගය කියලා පක්ෂයක් හැදුවේ. ස්තුතියි. අපි කමිටි හදලා මේ වෙනකොට අපි නන්ටි කරලා තියෙනවා විපක්ෂෙන් නන්ටිකවත් තාම එවලා නැහැ. ඉතින් අපි කියන්නේ අපේ සේවයක් ඕන. රජය කරන වැඩ අධීක්ෂණය කිරීමේ බලයක් අපිට ඕන. ඒක නැතුව අපි බාර ගන්නෙත් නැහැ. කරුණාකර වාදි වෙන්න. මහා බැංකු හොරකම සම්බන්ධව සමගි බලවේගයේ හදපු කණ්ඩායම තුල තමයි ෆුඩ් නෝට් ලියපු අයයි ඊළඟට පොත් ලියපු අයයි ඔක්කොම ඉන්නේ. අපේ ඒ ජනාධිපතිවරයා ඉදිරිපත් කරපු අයවැය කතාවේදී ඒ ආර්ථික ප්‍රතිසංස්කරණ එතුමා ඉදිරිපත් කරනවා. ත්‍රිලෝක විජේපත්‍ර මේ වැඩපිළිවෙල. මේක ඉතාමත්ම වටිනවා මොකද අද කැනඩාව ඇමරිකාවේ ට්‍රැන්කියුලයිසර්ස් ඇන්ටි ඩිප්‍රෙෂන් මේ ඔක්කොම ඖෂධ වලට හොඳම වශයෙන් භාවිත කරන්නේ කංශා. අපේ රටේ සංස්කෘතියේ දිනුනේ කංශා. ඒ කංශා සංස්කෘතිය තමයි නැති කරේ සුද්ධ ඇවිල්ලා දුම්කොළවලේ. දුම්කොළ අන්තිමට පානය කරන්නේ නැති හින්දා කංශා තහනම් කරා. හොඳයි ජනාධිපතිතුමා ගේනවා යෝජනාව මේ ඉඩම් පැවරීමේ බලය ප්‍රාදේශීය ලේකම්ට දෙන්න. මම එදා 2002 ඕක ගෙනාවා. තමුන්නාසලගේ පක්ෂ විරුද්ධ වුණා එදා. අද අවුරුදු 20කට පස්සේ ඒ යෝජනාව එනකොට අපි සම්පූර්ණ සහයෝගය දෙනවා. කංශා වගාවගේ ත්‍රිලෝක විජේපත්‍ර. ඉතින් මම රාජිතැමිතුමාටත් මම කියනවා ඔය විපක්ෂයේ ඉන්න සමහරක් අයට පොඩ්ඩක් ලෙසන්ස් ටිකක් ගන්න. අහගන්න මේකේ තියෙන වැදගත්කම. මේකෙන් ලබා තිබෙන ආදායම තමයි තායිලන්තයේ මේ මාස පහ තුල රුපියල් බිලියන 280ක්. තායිලන්තය කියන්නේ තේරවාදී බෞද්ධ රටක් මාව පාර්ලිමේන්තුවෙන් එළියට දාන්න. මහා පුදුමාකාර සටනක මේ විපක්ෂයේ නායකතුමා ඇතුළුව මාව මේකෙන් එළියට දාන්න උත්සාහ කරනවා. ලැජ්ජ නැති වැඩ කරන්න එපා විපක්ෂ නායකතුමා. කියන්න කැමති ඔබතුමා තමයි ඇත්තටම පිනට ආවේ. මම නෙමෙයි. ඔබතුමාලා මේ අනාථ වෙලා හිටපු වෙලාවේ පක්ෂය දීලා ඔබතුමාලාව මේ පාර්ලිමේන්තුවට කනාවේ නැත්තම් ඔබතුමාලට නොමිනේෂන්වත් හම්බ වෙන්නේ නැහැ. මම දන්නවා කොහොමටත් කෙලෙයි ගුණේ තියෙන කෙනෙක් නෙමෙයි විපක්ෂ නායකතුමා කියන්නේ. බ්ලේඩ් වලින් මාර්ගස් කපන්න ලෑස්ති වෙන්න එපා විපක්ෂ නායකතුමා. ඔබතුමාලා මට විරුද්ධ ඕන දෙයක් කරන්න. අපි කරලා බලමු. ඉඩම් ගැටලු निराකරණය කිරීමට පළාත් මට්ටමින් කමිටු 8ක් පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වවුනියාව දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැසීමට එක්වීමෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ඒ හරහා උතුරේ සහ දකුණේ සියලු ඉඩම් ගැටලු निराකරණය කිරීමට හැකිවනු බවයි. යාල කියලා කිව්වොත් පරණ ගැසට් තියෙනවා යාල. ඉතින් 2010 වෙනකොට කොහොමද දන්නේ මේක වනාන්තර කොළඹ ඉඳලා GPS බලලා එහෙම තමයි ගැසට් කරේ. අර මේවිල්ලා මායිම් කරලා මනමැනලා ප්‍රාදේශීය නිර්දේශ අරගෙන එහෙම නැත්තම් කිසිම වැඩපිළිවෙලක් කරනව නෙමෙයි ඒවා ගැසට් උනේ. ඒක සර් 2010 මිනිස්සු අංගල ගියා. කියලා එනකොට අවුරුතියක් ඉතපු දනවල ගස් තිබුණා. ඒක ෆොරස්ට් එකේ ගැසට් කරලා තියෙනවා. ඒක තමයි ඇත්ත කතාව. දැන් මිනිසුට කුඹුරු කරන්න වගා කරන්න මුකුත් ඉඩම නැහැ. ඉස්සෙල්ලා ගම්මාන හැටියට පාවිච්චි කරාද කියලා 1983 නැත්තම් 1983 වනාන්තර හැටියට තිබුණද කියලා. ඒක හොයලා දුන්නේ 1983 ඩේට් එක කරගත්තොත් ඒ අනුව අපිට බලන්න පුළුවන් මොනවාද ඉඳන් තියෙන්නේ කාටද නැත්තේ කියලා. ඔයගොල්ලෝ මහවැලි ලෑන්සු මේ මඩකලපුයි තිරුකුණාමලේ මේ මාදුරුවේ පැත්තේ ගැසට් කළා වනාන්තර හැටි. 80 පටන් ගත්තදී වෙන් කළා තියෙන මං මේ මැප්ස් දැකලා තියෙනවා. අද ඒව උඩ දාලා තියෙනවා වනාන්තර කියලා. අපිට 132ක වනාන්තරත් උවම නැයි. දැන් මේ ඉඩන්ටි විසඳු අපි දන්නවා මොකක් තියෙන ඉන්වෙස්ට්මන්ට් වලට මොකක් තියෙන ඇග්‍රිකල්චර් වලට මේක කොහොමත් මේක අන්තිමට ජනාධිපති කාර්යාලයෙන් බලා ගන්න ඉන්නේ මේක හරිද නැත්තම් මේ ප්‍රශ්නේ ඉවර වෙන්නේ නැහැ කොහෙ මේ සුදානම කෙටි විරාමයක් ලබා ගැනීමට විරාමෙන් පසු යලිත් ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න සමගින් පිය දහර දුම් හි
ඉඳ කලායයි කඳුමු තුන් සිඳිමින් සුවඳ මද නල එකතු කරන මිනිස්කම් බබලා නුපයි වෙල්ලස් සේම හිරු කිරමු ඔබ අලිත් එක් වී සිටින්නේ වෙලස ටීවී සවසහය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් වෙලසේ කුසගිනි නිවන මානුෂීය මෙහෙයුම ඔස්සේ තවත් වියලි ආහාර පරිත්‍යාගයක් වෙලස ටීවී නාලිකා පරිශ්‍රය සිදු කළා. ඒ ඩුබායි රටේ රැකියා කටයුතු සිදු කරන පුෂ්පා මහත්මියගේ බැතිබර දායකත්වයෙන්. අද දවසේ අපි ආහාර මණ්ඩල ලබා දෙන සූදානම් මේ තමයි ඩුබායි සිටින ශ්‍රී පුෂ්පා මහත්මියගේ දුවගේ උපන්දිනය අද දවසට යෙදී තිබෙනවා. उपाधि පිරිවැයට සරිලන ආකාරයෙන් ජල ගාස්තුව සංශෝධනය කළ යුතු බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලයේ නිලධාරීන් විසින් ඊට අදාළ යෝජනා ජල සම්පාදන කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ උපදේශක කාරක සභාවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙනවා. ජල ලීටරයක් සඳහා පාරිභෝගිකයන්ගෙන් අය කරන්නේ ශත 2ක මුදලක්. ඒ ශත 50ක් දක්වා ඉහළ දැමුවද පිරිවැය ආවරණය නොවන බවයි ජල සම්පාදන මණ්ඩලය පෙන්වා දෙන්නේ. පානීය ජලය ලීටරයක් නිෂ්පාදනය කිරීම සඳහා ජල සම්පාදන මණ්ඩලයට ශත 12,014 අතර මුදලක් වැය වෙනවා. මෙම තත්ත්වය සැලකිලට ගැනීම ජල සම්පාදනයේදී ගාස්තු සංශෝධනය කිරීමේ කාලීන අවශ්‍යතාවයක් උද්ගතව ඇති බවයි එම මණ්ඩලයේ උපදේශක කාරක සභාවට ඉදිරිපත් කර ඇති යෝජනාවේ සටහන් වී තිබෙන්නේ. විශේෂයෙන් වර්තමානයේ පවතින ආර්ථික අර්බුදයේ හමුවේ ජල ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කිරීමට නොහැකි තත්ත්වයක් මත මෙසේ ජල ගාස්තු සංශෝධනය කිරීම මගින් යම් මුදල් ඉතිරියක් සිදුවන්නේ නම් එම මුදල ජල ව්‍යාපෘති වෙනුවෙන් වෙන් කළ හැකි බවද ඔවුන් සඳහන් කළා. මෙහිදී සමුදිලාභින් වැඩිහිටි ප්‍රජාව ඇතුළු අඩු ආදායම් ලාභින් හැර අනෙකුත් පාර්ශව සඳහා ජලගාස සංශෝධනය කිරීම පිළිබඳ අවධානය යොමු කරන බවයි අමාත්‍ය කෙහෙලිය රඹුක්කැල්ල මහතා සඳහන් කළේ. තවද පානීය ජල බෝතල්වලින් රජයට බදු මුදලක් අය කිරීම පිළිබඳව සහ දිවයිනේ විවිධ ප්‍රදේශවල පවතින ජල ව්‍යාපෘතිවල වර්තමාන ප්‍රගතිය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වූ බවයි පාර්ලිමේන්තුවේ සංවිධාන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. රජය විසින් ගෝවීන් වෙත බෙදාහනු ලබන කිලෝග්‍රෑම් 50 යූරියා මිටියක නියමිත බරට පොහොර නොමැති බවට අනාවරණය වූ සිද්ධියේදී වැටලීම සිදු කළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශක නිලධාරීන් විසින් යොදාගත් තරාදිය ප්‍රමිතියෙන් තොර බවට අනාවරණය වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා පවසනවා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සුව බැලීමට පත්කල කොමර්ෂල් පොහොර සමගමේ විමර්ශන කමිටු වාර්තාවෙන් මේ බව හෙළිකර ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ. අනුරාධපුර විලච්ඡ්‍ය පේමඩුව ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී සිදු කළ වැටලීමකදී නියමිත බරින් අඩු යූරියා පොහොර මිටි 14ක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය බාරයට ගෙන තිබුණා. ඒ පිළිබඳ මාධ්‍ය වාර්තා කිරීමෙන් පසුව කෘෂිකර්ම අමාත්‍යවරයා කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතාට ලබා දුන් උපදෙස් මත එම සමාගමේ කණ්ඩායමක් පේමඩුව ගොවිජන සේවා මධ්‍යස්ථානය වෙත ගොස් සිදුවිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර තිබෙනවා.
යන්ත්‍රානුසාරයෙන් මේ කිලෝ 50 තිබෙනවද කියලා එකින් එක බෑග් වල බලනවා. කිලෝ 50 ප්‍රමාණයට ප්‍රමිතිගතව තියෙන විදිහට අපි මේ බෑග් පැක් කරලා තමයි ලොරි වලට පටවන්නේ වරායෙන්. පිටත් වෙච්ච ලොරියෙත් මෙට්‍රික් ටන් 25ක් තිබුණා. ඒ කියන්නේ අපිට තිබුණා කිලෝ 50 බෑග් 500ක්. ඒකේ මුළු බර ගත්තාම වැඩිපුර කිලෝ 80කුත් එක්ක 25,080ක් තමයි මේ ලොරිය අනුරාධපුරයට පිටත් කරලා යවුවේ. මේ වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා පාරිභෝගික අධිකාරියෙන් බෑග් 145ක් පරීක්ෂාවට ලක් කරලා තියෙනවා. පරීක්ෂාවට ලක් කරපු 145න් සඳහන් කරලා තියෙනවා බෑග් 14ක කිලෝ 1 කිලෝ 1ම අඩුයි කියලා. මේ වෙනකොට මේ බෑග් 14 සීල් කරලා තියෙන හින්දා පවතින නීති රීති වලට අනුව අපිට මේ බෑග් 14 පරීක්ෂා කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. හැබැයි මේ ලොරියගේ ඉතිරි බෑග් 486ම ඊයේ රෑ වෙනකම් එකින් එක බෑග් ටික චෙක් කරා. 7 දෙනෙක් බර බලපු එකෙන් බෑග් 480න් 479කම කිලෝ 50ට වැඩිය මේ ප්‍රමාණය තිබුණා. ඉතිරි බෑග් 7කදී අඩු වෙලා තියෙන්නේ ග්‍රෑම් 50යි 75යි 100යි. සීල් දෙකක් එක්ක තමයි මේ ලොරි කපඩාවට ඇවිල්ලා තිබුණේ. ඒ සීල් කඩලා තිබුණේ ප්‍රොපනිස නිලධාරීතුමා ඉදිරියේදී. මේ පොහොර ලොරියෙන් පොහොර ඇදීමක් කිසිවිටම වෙලා නැහැ කියන එක අපිට තහවුරුණා එක. ඊළඟට අපි බැලුවේ මේ තරාදිය ගැන. මේ තියෙන විදිහට මේ තරාදිය කොහොමඩවත්ම සත්‍යායනය කරන්න පුළුවන් තරාදිය නෙමෙයි කියන එක තහවුරු කරලා දුන්නා. මේ මිනුම් උපකරණේ වැඩදි එකක් කියන එක අපිට ඒ අවස්ථාවේ තහවුරු වුණා. අපි ඒ ගබඩාවේ පෝරණිකුත් කිරීම తాවකාලිකව නවත්තන්නේ කියලා අපි උපදෙස් දීලා තියෙනවා ගෝවජන සේවා දෙපාර්තමේන්තුවට. ඒ අයිතෙන්ට අවශ්‍ය පොහොර අපි වෙනම යවනවා. තුන්වෙනි පාර්ශවයක් යොදාගෙන මේක පරීක්ෂා කිරීමේ ඉර ප්‍රස්ථාප සලකනවා. අදත් දිවයිනට වැසි ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ගිනිකොන දිග බෙංගාල බොක්ක සහ ඉටයාබදව පැවති අඩුපීඩන කලාපය බස් නාහිරට බරව වයඹ දෙසට ගමන් කර මේ වන විට රකුණු මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බැවින් ප්‍රදේශ කිහිපයකට අද දිනේදී වැසි ඇතිවීමේ අවදානමක් පවතිනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 12 තුළදීද පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තමිල්නාඩු පුදුචේරි වල වෙත ළඟා වීමේ වැඩි හැකියාවක් පවතින බවයි. උතුරු මැද සහ නගිනිර පළාත්වල විටින් විට භමණ පැයට කිලෝමීටර් 40ක් පමණ තද සුළං ඇතිවීමේ හැකියාවක්ද පවතිනවා. උතුරු මැද සහ නගිනිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් දිස්වෙනවා. ඒ සමගින් අදට නියමිත වෙලස ටීවී සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මිනිමාවට පත් වෙනවා. යලිත් අප හමුවන්නේ හෙට සවස 6ට. එතෙක් ඔබට සුබදායි දවසක්. අයිබෝවන්.